පොහොට්ටුව වැඩිම ශාර එක වැඩිම චන්දටික එන්නේ රනිලික් කුසික මැතිතුමාට. එතකොට ඔය 69 ලක්ෂයෙන් වැඩිම කෑල්ල එන්නේ ශ්‍රී ලංකා අන්දස් පක්ෂයට එන්න එතුමාට. වැටිච්ච නැති ලක්ෂ 20 ගාන එන්නේ එතුමාට. එතකොට මේ රටේ 32ක් තියෙනවා මයිනෝරිටි එක නැත්තම් සුළු ජන ඡන්ද. ඉතින් මේක ගැන ඉතින් අපිට හැමදාම තිබ්බ ඡන්ද පදනමනේ. මම අහනවා ඔය යාපනේ පැත්තේ ඉන්න විදුහල්පතිවරුන්ගෙන් අධ්‍යක්ෂකවරුන්ගෙන් මොකද වෙන්නේ උතුරු පළාතේ කියලා. අනේ ඇමතිතුමා මේ පැත්තේ නම් ඔක්කොම දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. ආයේ නම් මේ උතුරද දකුණද නැගෙනද බටහිරද කියලා නැහැ වදිද්දි ඔක්කොටම වැදිනවා අත්හදා බලන්න නම් කැමති වෙන්නේ නැහැ. මෙතුමා හැමෝටම ජාතික නායකයෙක් විදියට එකම නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ සැරේ ඔක්කොම කට කපලා උතුරු නැගෙන ඡන්ද ටික වැටෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කියලා ඒ ප්‍රදේශවල මිනිස්සු කියනවා. එහෙනම් අපි මේකේ මොකද ප්‍රශ්නේ? මාධ්‍ය වලින් සමහර අය දිනලා තියෙන්නේ. සෝෂල් මීඩියා වලින් ෆේස්බුක් වලින් සමහර අය දිනලා තියෙන්නේ. බය වෙන්න එපා. ඕක ඔය ඔය ඕකෙන් ගොඩක් ඒව කරා ඒකේ හරි ගියේ නැහැ. ඒ නිසා මේ සැරේ නියත වශයෙන්ම ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා මේ අවස්ථාවේ මං තමුන් ආශ්‍රයට කියනවා මිත්‍රවරුනි.